iPhone නාල හැමෝටම ඉතින් අදත් ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා මගේ Hungry Root YouTube channel එකත් එක්ක නත්තලත් ළඟ ළඟම එන හින්දා නත්තල් මේසෙට ගැලපෙන ටිකක් වෙනස් විදිහේ රෙසිපි එකක් තමයි අදත් මම අරගෙන ආවේ මේක වෙනස්ම විදිහේ කේක් රෙසිපි එකක් meat cake එකක් ඉතින් chicken පාවිච්චි කරලා හදාගන්න මේ කේක් එක ගොඩක් සැරට හදාගන්න පුළුවන් පැණි රස කන්න අකමැති කෙනෙක්ට උනත් මේ කේක් එක Rasa balanna puluwan. Ithin man kiyana walata video ke skip karanna nathuwa dikata ma balanna mokada ehema nathi unoth oyata punchi punchi tips mage herenna puluwan. Ithin ehema nan api balamu me rasavat cake eka hada ganne kohomada kiyala. Video ekata yanna kalin punchi matak kirimak karanawa. Oya thamath mawa subscribe karala naththam mawa subscribe karanna. Meat cake එක හදාගන්න අපිට මස් වර්ගයක් අවශ්‍ය වෙනවා මම අද හදන්නේ chicken වලින් මේ meat cake එක chicken breast gram 250ක් මම අරගෙන තියෙනවා සෝදලා පිරිසිදු කරලා අරගෙන තියෙන්නේ ඊට පස්සේ මේ chicken එක මුලින්ම මම marinate කරගන්නවා ඒ සඳහා කැලමිරිස් මේස හැන්දක් ගම්මිරිස් තේ හැන්දක් ලුණු තේ හැන්දක් සුදු ලුණු බික් දෙකක් සහ ඉඟුරු කෑල්ලක් අවශ්‍ය වෙනවා ඊට අමතරව සෝයා සෝස් තේ මේස හැන්ද මම කලින් කියපු දේවල් මේ විදිහට චිකන් එකට එකතු කරගන්නවා ඉතින් ඔයාට චිකන් වෙනුවට ඔයාට කැමති වනම මස් වර්ගයක් මෙතෙද්දී පාවිච්චි කරන්න පුළුවන් ඊට අමතරව හැම් බේකන් ඒ වගේ දෙයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට සෝයි සෝස් ටිකත් එකතු කරගෙන මේ දේවල් හොඳට චිකන් එක මිශ්‍ර වෙන විදිහට කලවම් කරගන්න ඕනේ. මේ වගේ හොඳට මිශ්‍ර කරගන්න මේ දේවල් ඔක්කොම චිකන් කෑලිවල හොඳට තැවරෙන විදිහට ඉතින් මම කියපු දේවල් වලට අමතරව ආට යෝගට් මේස හැන්දක් තව එකතු කරගන්න පුළුවන් මැරිනේට් කරද්දී ඊට පස්සේ මේක විනාඩි 30ක්වත් අඩුම වශයෙන් මැරිනේට් වෙන්න තියන්න ඕනේ ෆ්‍රිජ් එකේ යට කොටසේ මේ විදිහට කවර් කරගෙන විනාඩි 30ක් වගේ මම තියාගන්නවා මේක ෆ්‍රිජ් එකේ යට කොටසේ ඔන්න මේ තියෙන විනාඩි 30කට පස්සේ මැරිනේට් වුණ චිකන් ටික මේ චිකන් ටික බැද ගන්න ඕනේ. ඉතින් බැද ගන්න විනාඩි 5ක්වත් මම රූම් ටෙම්පරේචර් එකේ තියා ගන්නවා බැද ගන්න කලින් කූල් එක ටිකක් යනකල්. එතකම් මම තෙල් ටික රත් කර ගන්නවා. මේ විදිහට තෙල් ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ තෙල් පොඩ්ඩක් එකතු කරගෙන තෙල් ටික රත් වුණාම චිකන් කෑලි ටික මේ වගේ අහුර ගන්නවා අපේ pan එකේ. ඉතින් මේක ගැඹුරු තෙලේ බැඳ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ විදිහට චිකන් කෑලි ටික භාගයක් වගේ වැහෙන තරමට තෙල් තිබුණොත් ප්‍රමාණවත් අනිවාර්යෙන්ම ගින්දර මීඩියම් ෆ්ලේම් එකේ තියා ගන්න. ඒ කියන්නේ මධ්‍යම මට්ටමින් තියා ගන්න. දෙපැත්ත හරවන ගමන් හොඳට දෙපැත්තම ෆ්‍රයි කර ගන්න දෙපැත්තම රන්වන් පාට වෙනකල් මේ විදිහට චිකන් ටික දෙපැත්තම රන්වන් පාට වුණාට පස්සේ අපි pan එකෙන් එක ඉවත් කරගෙන ටිකක් නෙවෙන්න තියා ගන්න ඕනි. ඊට පස්සේ අපිට තව අවශ්‍යයි අල gram 750ක් ඉතින් අල ග්‍රෑම් 750ක් අරගෙන ඒක පොතු ඇරලා මේ විදිහට හොඳට ක්ලීන් කරගෙන අපි දැන් අල ටික ග්‍රේට් කරගන්න ඕනි.
ග්‍රේට් එකක් පාවිච්චි කරලා මේ විදිහට අල ටික ග්‍රේට් කරගන්න ග්‍රෑම් 750ම. ඉතින් ග්‍රේට් එකක් නැත්තම් ඔයාලට පිහියෙන් චූටිවට මේක කපා ගන්නත් පුළුවන්. මේ විදිහට අල ටික ඔක්කොම ග්‍රේට් කරගත්තට පස්සේ මේ අලවල තියෙන වැඩිපුර වතුර ටික අපි මෙඩිකලා ඉවත් කරගන්න ඕනි. මේ වගේ පෙනේරයකට දාලා එක කරගද්දි ගොඩක් ලේසියෙන් අපිට කරගන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාට කපුර එද්දක් වගේ පාවිච්චි කරලත් මේ වතුර ටික ඉක්මනින් මිරික ගන්න පුළුවන්. හොඳින් අලවල තියෙන වතුර ඉවත් කරගන්න ඕනි. ඉතින් මෙතෙන්දී අලත් එක්ක ඔයාට තව කැරට් වගේ දෙයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ මේ විදිහට වැඩිපුර වතුර ඉවත් කරගත්තට පස්සේ අල. ඊට පස්සේ මේ දේවල් ටික ඔක්කොම අපි හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඒකට පහසු බෝල් එකක් මේ විදිහට අරගෙන මුලින්ම ග්‍රේට් කරගත්ත අල ටික මම එකතු කරගන්නවා. ඊට පස්සේ තලාගත්ත ඉඟුරු කෑල්ලක් සහ සුදු ලුණු බික් දෙකක් මේ විදිහට එකතු කරගන්නවා. ඔයා අලවලට අමතරව කැරට් වගේ පාවිච්චි කරනවා නම් ඒ ටිකත් මේ වෙලාවෙදිම එකතු කරගන්න. ඒ වගේම අපිට පිටි ටිකක් අවශ්‍ය වෙනවා. පිටි කප් භාගයක්, පාම් පිටි කප් භාගයක් ගන්න. ඊට පස්සේ ඔයාලඟ තියනවා නම් ඔරිගානෝ තේ හැන්දක් එකතු කරගන්න. ඒ වගේම මිරිස් කුඩු මම තේ හැඳි එකහමාරක් එකතු කරගන්නවා. කෑලි මිරිස්සුත් මේස හැන්දක් මම එකතු කරගන්නවා. මෙතෙන්දී ඔයාට ඒක රසානුව වෙනස් කරගන්න පුළුවන්. ටිකක් සැරට කන්න කැමති නම් මේ ප්‍රමාණය වැඩි කරලා ගන්න. ලුණුත් මම තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඒක ඔයාගේ රසානුව වෙනස් කරගන්න. ඒ වගේම මම තවදුරටත් ගම්මිරිස් තේ හැන්දක් එකතු කරගන්නවා. ඒ වගේම මම ලොකු ලුණු ගෙඩියක් කොටු කපාගෙන තියෙනවා. ඒ ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. ඒ වගේම මම මොසරෙලා චීස් අරගෙන තියෙනවා ග්‍රෑම් 200ක්. ඒ චීස් ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. අනිවාර්යෙන් මොසරෙලා චීස් නම් ඇඩ් කරගන්න ඕනි. ඊට පස්සේ මේ විදිහට හොඳට මේ ටික මිශ්‍ර කරගන්න. මේ දේවල් හොඳට මිශ්‍ර වෙන විදිහට හොඳට කලවම් කරගන්න. මේ හදාගත්ත මිශ්‍රණයෙන් 3/1 වගේ ප්‍රමාණයක් මම අයින් කරලා තියාගන්නවා කේක් එක උඩින් දාගන්න. ඒ ටිකත් පැත්තකින් තියාගෙන මම මේ මිශ්‍රණයට තවදුරටත් අර අපි කලින් බැදගත්ත චිකන් ටික තීරු කරලා මේ වගේ එකතු කරගන්නවා. ඉතින් චිකන් එක තවදුරටත් ඔයාට හැම් බේකන් සොසේජස් ටිකක් ෆ්‍රයි කරලා ඒ වගේ එකතු කරගන්නත් පුළුවන් තවදුරටත් රස වැඩි කරගන්න. ඒ දෙවලුත් හොඳට මේ විදිහට මිශ්‍ර කරගෙන මම එකට ලොකු බිත්තර දෙකක් මේ වගේ එකතු කරගන්නවා. බිත්තර කන්න කැමති කෙනෙක් නම් බිත්තර එකතු කරගන්න නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ මම කිලෝ එකේ කේක් පෑන් එක අරගෙන තියෙනවා පාස්මන් ෂීට්ස් දාලා මේ වගේ තෙල් ටිකක් ගාගෙන දැන් අපි හදාගත්ත මිශ්‍රණය මේකට එකතු කරගන්න මේ විදිහට කේක් මිශ්‍රණය. හැම තැනටම සමානව යන විදිහට මිශ්‍රණය මේ පෑන් එකේ අතුර ගන්න. මේ වගේ සමානව හැම තැනටම යන විදිහට මිශ්‍රණය කේක් පෑන් එකේ අපි අතුර ගන්න ඕනි. ගොඩාක්ම තද කරන්නත් එපා.
ඊට පස්සේ කලින් අපි අරන් තියාගත්ත මිශ්‍රණයෙන් තුනෙන් එකක ප්‍රමාණය මේකට උඩින් දැන් මම එකතු කරගන්නවා. ඒ ටිකත් හැම තැනටම සමානව යන විදිහට මේ වගේ අතුර ගන්න ඕනේ. මේ වෙලාවේදී ඔයාගේ අවන් එක ප්‍රීහීට් කරගන්න සෙල්සියස් අංශක 200ට විනාඩි 10ක්වත් අඩුම ප්‍රීහීට් අවන් එකක් නැත්තම් ඔයාට ලිපේ වුණත් මේක බේක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ කේක් එක සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයෙන් විනාඩි 40ත් 50ත් අතර කාලයක් අපි බේක් කරගන්න ඕනේ. අවන් එකෙන් අවන් එකට ඒ කාලය වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි බේක් වුණාට පස්සේ කේක් එක ලස්සන පාටක් තියෙනවා. ටූත්පික් එකක් දාලා බලමු. ටූත්පික් එකේ ක්ලියර්. ඒ කියන්නේ මේ කේක් එක හොඳට බේක් වෙලා තියෙනවා. ඉතින් බලන්න ගොඩක් ලස්සනයි. ඒ වගේම හරිම සුවඳයි මේ කේක් එක බේක් වුණාට පස්සේ. මම හිතනවා මේක ගොඩක් හොඳ රෙසිපි එකක් වෙයි කියලා වගේ නත්තල් මේසෙට. මොකද ගොඩක් වෙනස් දෙයක් මේක. පුංචි කෙනෙක්ට උනත් රස බලන්න පුළුවන්. අපි බලමු ඇතුළ කොහොමද කියලා. මේක උණු උණුවෙම කනවා නම් ගොඩක් රසවත්. සෝස් වගේ දෙයක් එක්ක උණු උණුවෙම රස බලන්න ඔයාලත්. තුලත් හොඳට බේක් වෙලා තියෙනවා. මේ වෙලාවේදී නම් ගොඩාක් සුවඳයි. ඇත්තටම ගොඩාක් රසයි මේ කේක් එක. නිකන් කේක් එකක් කනවට වඩා ගොඩක්ම වෙනස් රසයක් තියෙන්නේ. උණු පිට කනකොට තවත් ගොඩක් රසයි. ඉතින් මේ ඇතුළත් හොඳින් බේක් වෙලා තියෙනවා. මම හිතනවා මේ නත්තලේදී ඔයාලා මේ මීට් කේක් එකක් ට්‍රයි කරයි කියලා. එහෙමනම් අදත් ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට.